තු කරන්නේ. එහෙමනම් අපි හැමදෙනාම සදහැසතින් තැන්පත්ව ධර්මශ්‍රවණයේ වෙනුවෙන් සූදානම්ව පළමුවෙන් උතුම් වූ තිසරණ සහිත පංචශීලය සමාදන් වන්නට සාදුනාදනන්වා දෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලු අයං භදන්තා, ධම්මස්සවන කාලු අයං භදන්තා, ධම්මස්සවන කාලු අයං භදන්තා. නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රතනයෙන් බොහෝම පුංචි කොටසක් අදත් දේශනා කරවගෙන, ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත්, ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත්, සුගති ගාමී වූ පරලොව ආයිති භවයකින් ඒතුලින් සැනසෙන්නත් ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඊතාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව, ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා සියල්ලක්ම එලෙසින්ම මුදුන්පත් වේවා කියලා ආශිර්වාද කරමින් දහම් මුතුවැල ධර්මදේශනා මාලාවේ අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ අපේ ජාතක පාලියේ සඳහන් වෙලා තියෙන
සංක කියන ජාතක කතාව මූලික කරගෙන ධර්ම දේශනාව සිද්ධ කරන්න. කෙනෙක් මනාව තිසරණයේ පිහිටලා නම් හැමදාම සිල්ගුණ ආරක්ෂා කරනවනම් තමන්ගේ මව්පියන්ට නිරන්තරයෙන් ඇපුපස්ථාන කරනවනම් මේ ස්වභාව ධර්මය තුළ ඔවුන්ට මොනතරං විශේෂ ස්ථානයක් හිමිවෙනවද කියන කාරණාව අපිට මනාව පැහැදිලි කරන දේශනාවක් වගේම කල්යාණ මිත්‍රයාගේ අනුකම්පාව සුදුසු කල්හි ලැබෙන ආකාරය පිළිබඳවත් මේ ජාතක කතාවෙන් මනාව ඉස්මතු කරලා අපිට පෙන්වනවා. ජාතක කතාවේ වර්තමාන කතාව පිළිබඳව අපි සාකච්ඡා කළොත් අපේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ පින්නතන එක දවසක් ජේතවනාරාමයට ධර්ම ශ්‍රවණය කරන්න ආපු එක උපාසක මහත්මයෙක් බණ අහලා බොහෝම සතුටට පත් වෙලා ඔහු කල්පනා කරනවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් පූජා කරන්න ලැබුණොත් ඒක මට මොනතරම් භාග්‍යයක්ද කියලා. ඉතින් ඒ සිතුවිල්ල මුදුන්පත් කරගන්න හිතාගෙන බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරනවා, ස්වාමීනි භික්ෂූන් වහන්සේලා 500 දෙනෙක් සමග මට අනුකම්පාවෙන් මගේ නිවසට දානිට වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාරගත්තා. සුදුසු දවසේ භාග්‍යතුන් වහන්සේ දානිට වැඩියා. ඉතාම ප්‍රණීතව සකස් කරගත් ආහාර පාන ආදීන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සංග්‍රහ කරලා අවසානයේ උපාසක මහත්මයා නැවත ළඟට ගිහිල්ලා අහනවා, ස්වාමීනි මට අනුග්‍රහ පිණිස හෙටත් වඩින්න පුළුවන්ද කියලා. හෙටත් වැඩියහම එදත් ගිහිල්ලා අහනවා, දන් වැළඳුවහම හෙටත් වඩින්න පුළුවන්ද කියලා. පින්නතුනි මේ විදිහට දවස් 7ක්ම දන් දුන්නා. දවස් 7ක් දන් දීලා 7 වෙනි දවසේ භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ 500ක් දෙනා වහන්සේටම විවිධාකාර වූ පරිෂ්කාර වර්ග පූජා කළා. ඒ පරිෂ්කාර අතර මොහු විශේෂ පූජාවක් බවට පත් කරගෙන තිබුණා පාවහන් පූජා කරන එක. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් සකස් කරලා තිබිච්ච පාවහන් යුවළ රන් කහවණු 1000ක් වටිනවා. සැරියුත් මුගලන් දෙනම වහන්සේ වෙනුවෙන් සකස් කරලා තිබිච්ච පාවහන් යුවළ රන් කහවණු 500 බැගින් වටිනවා. අනික් සියලුම භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පූජා කළේ කහවණු 100ක් වටිනා පාවහන්. එහෙම පරිෂ්කාර පූජාවත් කරලා නිමා වුණහම අපේ බුදුරජාණන් වහන්සේ ඔහුගේ දානය පිළිබඳව ආනිසංස දක්වමින් ඔහුගේ හිතේ සතුට උපද්දවමින් ධර්ම දේශනා කරනකොට භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කළා. අතීතයේ පසේ බුදුරජාණන් වහන්සේට පාවහන් යුවලක් පූජා කරලා මහ සාගරයේදී පවා යානාවල් ලැබුවා. ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ පාවහන් පූජාවක් කරපු ඔබ ගැන එහි ආනිසංසය ගැන කවර කතාද කියලා. ඉතින් එහෙම දේශනා කරාම උපාසක මහත්මයා භාග්‍යතුන් වහන්සේගෙන් නැවත ඉල්ලීමක් කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අනුකම්පා කරලා ඒ අතීත කතාව දේශනා කරන්න කියලා. අන්න ඒ ආරාධනාව පදනම් කරගෙන තමයි සංක ජාතක කතාව දේශනා කරන්නේ. නතර වෙලා සාකච්ඡා කළ යුතු තැන් බොහොමයක් මේ සංක ජාතක කතාවේ තියෙනවා. නමුත් මේ දේශනාවට අපිට තියෙන කාල වේලාවත් එක්ක අපි ශක්ති ප්‍රමාණයක් සාකච්ඡා කරමු. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, උපාසක අතීතයේ බරණැස් නුවර මෝලිනී කියලා නගරයක් තිබුණා.
ඒ මෝලිනී නගරේ තිස්ස කියල බ්‍රාහ්මණයෙක් ජීවත් වුණා. මේක අබුද්ධෝත්පාද කාලයක්. තිස්ස බ්‍රාහ්මණතුමා දන් දෙන්න හරි වෙනදෙන සංක කියල බ්‍රාහ්මණ කෙනෙක්. සංක බ්‍රාහ්මණතුමා දන් දෙන්න හරීම කැමතියි. මේ මෝලිනී නගරයට ඇතුල් වෙන ප්‍රධාන දොරවල් හතරි නගරයට ඇතුල් වෙන ద్వාර හතරි දානශාලා හතරක් තියෙනවා. දුගී මගී යාචකාදීන්ට රෑදවල් දෙකේම ඇති තරම් කෑම දෙනවා. නගරේ මැද්දේ තවත් දානශාලාවක් තියෙනවා. මේ නගර කියලා කිව්වට මේවා මේ අපේ නගර වගේ නෙමෙයි පින්නතුනි. අතිශය විශාල නගර. සමහර නගරයක සියලු භාණ්ඩයන්ගෙන් සපිරුණ වෙළඳ සැල් 20,000ක් තිබුණ කියලා සඳහන් කරනවා. ඒ තරම්ම විශාලයි ඒ නගර. ඒ නිසා නගර මැද තවත් දානශාලාවක් තියෙනවා. සංක බ්‍රාහ්මණතුමාගේ මාලිගාවේ දොරකඩ තවත් දානශාලාවක් තියෙනවා. එතකොට දානශාලා ඔක්කොම 6ක් තියෙනවා. එක දවසකට එක දන්සැලක කහවණු ලක්ෂයක් වියදම් වෙනවා. එතකොට දන්සැල් 6ේම දවසක වියදම කහවණු ලක්ෂ 6ක්. සංක බ්‍රාහ්මණට ඇති තරම් ධනෙ තිබුණා. ඒ ධනෙ බ්‍රාහ්මණතුමා ඍෂිසේ දන් දුන්නා. කාලයක් මෙහෙම දන් දීගෙන යනකොට බ්‍රාහ්මණතුමාට හිතුණා, දැන් මේ ධනය අලුතෙන් උපයන්නේ නැත්තම් වැය වෙන එකනේ වෙන්නේ. ඉතින් ධනය මට හීන වෙන කාලේ වෙනකොට මට දානය අඩු කරන්න බෑ. දානේ මේ විදිහටම දෙන්න ඕනේ. එහෙනම් අඩු නොකර එක විදිහටම දන් දෙන්න නම් ආපහු ධනයෙන් ගබඩා ටික පිරෙන්න ඕනේ. ඒක නිසා තමන්ගේ දරුමල්ලන්ට කතා කරලා තමන් විසින් කරගෙන යන දන්වැට ඒ විදිහටම ගුණාත්මක භවයේ කිසිම අඩුවක් නැතුව කරගෙන යන්න කියලා දරුවන්ට අවවාද කරලා කියනවා. හැම කල්හීම දන් දෙන්න ධනෙ සපයන්න ස්වර්ණ භූමියට වෙළඳාම යන්න මම තීරණය කළා. නුඹලා දන් දෙන්න මං වෙළඳාම් කරලා ධනෙ උපයගෙන ඉන්නම් කියලා. විශාල නැවක් සකස් කරලා ඒකට විවිධාකාර වෙළඳ උපකරණ පැටෙව්වා. දැසිදස්සෝ සේවක පිරිසකුත් ඒකට එකතු කරගත්තා. සංක බ්‍රාහ්මණ දැන් ස්වර්ණ භූමියට පිටත් වෙන්න තොටුපොළට යන වෙලාව. මං කීවනේ මේක අබුද්ධෝත්පාද කාලයක් කියලා. පසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. මේ කාලේ වැඩ ඉන්නේ ගන්ධමාදන පර්වතයේ. පින්නතනි ගන්ධමාදන පර්වතයේ කොහෙද තියෙන්නේ? ගන්ධමාදන පර්වතයේ තියෙන හිමාලයේ. ගන්ධමාදන පර්වතය මේ අනවතප්ත විල වහගත්ත පර්වත පහක් තියෙනවා. ඒකෙන් එක පර්වතයක් තමයි ගන්ධමාදන පර්වතය කියලා කියන්නේ. මේ දේශනා මාලාවේ අපි එක දේශනාවක මේ අනවතප්ත විල පිළිබඳව විශේෂ කාරණා රසක් සාකච්ඡා කළා. ඉතින් ඇයි මේ පර්වතයට ගන්ධමාදන පර්වතය කියලා කියන්නේ? විවිධ සුවඳ වර්ගවලින් මේ පර්වතයේ සුවඳයි. ඒ වගේම මේ රාත්‍රියේ මේ පර්වතය රාත්‍රියට සඳහන් කරනවා අඟුරු ගොඩක් වගේ බැබලෙනවා කියලා. ඒක විශේෂ පර්වතයක්. ඉතින් මේ ගන්ධමාදන පර්වතයේ තමයි මේ කාලේ පසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. ගන්ධමාදන පර්වතයේ වැඩ ඉන්න පසේ බුදුරජාණන් වහන්සේ සංක බ්‍රාහ්මණතුමා නැව් නගින්න යනවා දකින්නවා. බ්‍රාහ්මණයට කරදරයක්වත් වෙයිද? මහා සාගරයේ අනතුරකට ලක් වෙයිද කියලා අදිෂ්ඨාන කළා. පින්නතුනි අදිෂ්ඨාන කරලා බලහම මහා සාගරයේදී කරදරයක් වෙනවා. දවස් 7කින් ඒ නැව ගිලෙනවා.
එහෙනම් බ්‍රාහ්මණයට මං විසින් පිහිටක් විය යුතුයි. එහෙම කල්පනා කරලා සංක බ්‍රාහ්මණතුමා නැවුනගින්න එනකොට පසේ බුදුරජාණන් වහන්සේ අහසින්ම වැඩලා බ්‍රාහ්මණයට ඉදිරියෙන් පැනනැගලා අහසින් බැහැලා මහා මද්දහනේ මුහුදු වැල්ල රත් වෙලා කිහිරි අඟුරු වගේ. ඒ වගේම අවුවත් ඉතාම සැරයි. මේ බොහොම පූටක අවුවේ අඟුරු වගේ රත් වෙච්ච වැලි උඩින් භාග්‍යතුන් වහන්සේ සංක බ්‍රාහ්මණගේ ඉස්සරහට වඩිනවා. ලංවෙන්න සංක බ්‍රාහ්මණ දැක්කා හදවත පිච්චුනා වගේ දැනුණා. ඒ භාග්‍යතුන් වහන්සේ මේ තරම් රත් වෙච්ච වැලි උඩ මේ තරම් අවුවේ වඩිනවා. කල්පනා කළා ඉදිරියට වඩින්නේ නම් මහා පුණ්‍ය නිධානය. දානේ පිළිගන්ඩ මහා ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ නමක්. හැබැවින්ම පසේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට විතරක් දෙවනි වෙච්ච මහා පිංකෙතක්. අබුද්ධෝත්පාද කාලයේ අග්‍ර දක්ෂිණාරයන් වහන්සේ මේ තරම් සරුකෙතක් මට ලැබිලා තියෙන වෙලාවේ වටිනා බිජුවටයක් රෝපණය කරගත්තොත් ආදායම නම් බොහොම ඉහළයි. තේරුණා නේද ඒ කියලා තියෙන කාරණාව? ලෝක සත්වයාගේ පිංකෙත කියලා හඳුන්වන්නේ කවුද? මහා සංඝරත්නේ. අපි කියන්නේ පුණ්‍යක්කෙත්තං අනුත්තරං කියලා. අනුත්තර වූ පුණ්‍යක්ෂේත්‍රය මහා සංඝරත්නේ. එතකොට දානයක් මහත්ඵල වෙන්න නම් මේ කාරණාව හඳුන්වන්නේ පින්නතිනේ සරු කෙතක වපුරන සරු බීජයක්. නැත්නම් හොඳ බීජයක් මහත් වූ අස්වැන්නක් ගෙනල්ලා දෙනවා. කෙත සාර්ථක වෙන්නත් ඕනේ. වපුරන බීජ ඉතාම හොඳ බීජ වෙන්න ඕනේ. ගොවියා ගොවිතැන හොඳට දැනගෙන ඉන්න ඕනේ. මේ කාරණා තුනම වටිනවා ආදායම මහත්ඵල කරගන්න. එහෙනම් මෙතනදී සරු කෙත කියලා කියන්නේ අපේ දාණය පිළිගන්න ප්‍රතිග්‍රාහකයන් වහන්සේ සීලයෙන් ගුණයෙන් මනාව යුක්ත වෙන්න ඕනේ. බීජය කියලා කියන්නේ මම දානීය උදෙසා තියෙන වස්තුව බීජ සම්පත්තිය. ඒ වස්තුවේ තියෙන පිරිසිදු බව මොකද්ද? හොරකම් කරලා ගත්තේ නැති, මංකොල්ල කාලා උපයා ගත්තේ නැති, මස් පිණිස සත්තු ඇති දෙඩි කරලා විකුණලා උපයා ගත්තේ නැති, වසවිස රාරක් විකුණලා ගත්තේ නැති, ආයුධ විකුණලා හොයා ගත්තේ නැති, හොරට කිරල හොරට මැනල. ඔකට කියනවා තුලාකූට සහ මානකූට කියලා. අන්න ඒ විදිහේ වංචනිකව උපයාගත්ත ධනයක් නොවෙන්න ඕනේ. ඒක තමයි ධාර්මික වස්තුව. එනම් සරු කෙතක හොඳ බීජයක් රෝපණය කරන්න ඕනේ. ඒ කුඹුර අස්වද්දන්ඩ ගොවියා ඉතාම දක්ෂ වෙන්න ඕනේ. කෙත්ත සම්පත්තිය, වත්තු සම්පත්තිය, බීජ සම්පත්තිය. ගොවිය කියලා කියන්නේ කාටද? දන් දෙන දායකයට. දානේ මහත්ඵල කරගන්න දායකයා තුළ විශේෂ කර්තව්‍යයක් තියෙනවා. මේ තුනම සම්පූර්ණ වෙන තැන ඒ දානය මහත්ඵලයි, මහානිසංසදායකයි. විපුල පල ගෙනල්ල දෙනවා. එහෙමනම් මේ වෙලාවේ සංක බ්‍රාහ්මණ ඉස්සරහට වඩින්නේ එකයි මුලින් සඳහන් කළේ ලෞතුරා භාග්‍යතුන් වහන්සේට විතරක්ම දෙවනි වෙන මේ විශ්ව ධාතුවේ කලාතුරකින් පහළ වෙන අනුත්තර වූ පුණ්‍යක්ෂේත්‍රය.
කල්පනා කලා හොඳ බිජුවටයක් වපුරණ්ඩුවනේ. මහාදායමක් ලබණ්ඩුවනේ. භාගිතුන් වහන්සේ පාගමනින් වඩිනවා. දුවගෙන ගිහිල්ල ගහක් යට එකතු කරා වැලි ගොඩක් සංක බ්‍රාහ්මණය. ඒ වැලිගොඩ උඩ තමන්ගේ උතුරු සලුව එලුවා. බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා, ස්වාමීනි මට සමාවෙන්න. අනන්ත වාරයක් සමාවෙලා අර ගහේ හෙවනට වඩිමු කියලා. හෙවනට වැඩමවගෙන ඇවිල්ලා ඒ වැලි වලින් හදාපු ආසනේ මත වඩා හිඳවලා භාගිතුන් වහන්සේගේ සිරිපා ධාතුව අරගෙන තමන් ළඟ තිබිච්ච සුවඳ කෙරූ පැන් වලින් සිරිපතුල් දෝවණේ කරලා මනා සුවදායක ඖෂධීය තෙල් ගල්වලා තමන්ගේ පාවහන් දෙක ගලවලා ඒකත් මනාව පිහලා පිරිසිදු කරලා භාගිතුන් වහන්සේට පූජා කරලා කියනවා, ස්වාමීනි මෙවන් අපහසු තැන්වල වඩිනකොට මේ පාවහන් දෙක හැමදාම පළඳින්න කියලා. ඒ විතරක් නෙමේ, තමන් ඉහළ ගණ්ඩ ගෙනාපු කුඩයත් බුදුරජාණන් වහන්සේට පූජ කරලා ස්වාමීනි අව්‍ය බිමේ වඩිනකොට මේ ඡත්‍රය පාවිච්චි කරන්න කියලා පූජා කළා. පින්නතුනි, මං කීවා මේ ජාතක කතාවේ ටිකක් නතර වෙලා සාකච්ඡා කළ යුතු තැන් ගොඩක් තියෙනවා කියලා. මේ එක තැනක්. පසේ බුදුරජාණන් වහන්සේ වැඩලා සංක බ්‍රාහ්මණගේ පූජාව ඉවසලා ඔහුගේ හිතේ සතුට ඇති කරවමින් ටික දුරක් වැඩම කරලා එතනින්ම අහසට පැන නැගලා ගන්ධමාදන පර්වතයටම වැඩියා. දැන් මේ භාග්‍යතුන් වහන්සේ දැකලා වන්දනාමාන කරලා මේ පූජාව කරගත්තේ සංක බ්‍රාහ්මණ විතරනේ. එතකොට සංක බ්‍රාහ්මණ විතරද පින්නතුනි වෙළඳාම යන්නේ? ඇයි, සංක බ්‍රාහ්මණගේ පිරිස සෑහෙන පිරිසක් ඉන්නවනේ වෙළඳාම යන්න. නමුත් ඒ පිරිසෙන් කිසි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැන්දවත් කියලා මෙතන කියලා නෑ. මේක අබුද්ධෝත්පාද කාලයයි. කල්‍යාණ මිත්‍රයෙක් එළඹුණා. ඒ කල්‍යාණ මිත්‍ර සම්පත්තියෙන් අනුග්‍රහ ලබන්න තරම් අනික් අයට පින් නෑ පින්නතුනි. ඒක නිසා තමයි වඳින්නවත් ඔවුන්ට හිතුනෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේ සංක බ්‍රාහ්මණට කතා කරලා පිටත් වුණා මිසක් ඔවුන්ට කතා කරන්න ගියෙත් නැහැ. කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව මේ තියෙන්නේ. ඒ විශේෂ අනුකම්පාව ලබන්න තරම් අනික් පිරිසට භාග්‍යයක් නැහැ. පින්නතුනි, දවස් 7ක් නැව යාත්‍රා කළා. 7 වෙනි දවසේ නැවට වතුර එන්න ගත්තා. මොන ක්‍රමයකින්වත් ඉහළනම් වතුර ඉවර කරන්න බෑ. බොම වේගෙන් වතුර එනවා. නැවේ ඉන්න මිනිස්සු තම තමන්ගේ ඉෂ්ට දේවතාවු මතක් කර කර මරණ බයේ වැළපෙනවා. කරන්න දෙයක් නැහැ. නැව බේරගන්න කිසිම ක්‍රමයක් නැහැ. මරණය ඒකාන්තයි. නමුත් සංක බ්‍රාහ්මණ නම් හරි ප්‍රඥාවන්තයි. මේ නැවේ තිබුණ ඇතිවෙන්න ගිතෙල් සංක බ්‍රාහ්මණ ඒක අතවැසියෙකුට කතා කළා. නැවේ තිබිච්ච ගිතෙල් වලින් බඩකට පුරාම ගිතෙල් බීවා. නිකම්ම නෙමේ, හකුරු අනුභව කර කර ගිතෙල් බීවා. ඉතුරු ගිතෙල් වලට මොනව කරන්න ඇද්ද? ඉතුරු ගිතෙල් වලින් නාගත්තා. ඇඟ පුරාම ගිතෙල් හලාගත්තා. ඔල්ලුවේ ඉඳලම ගිතෙල් හලාගත්තා. පින්නතුනි, අපිට තේරෙන්නේ නැහැ ප්‍රඥාව මොකද්ද කියලා. ගිතෙල් අනුභව කරහම බොහෝ කාලයකට බඩිගිනියෙන්නේ. දවස් කීපයක් වුණත් බඩිගින්න දරාගෙන ඉන්න පුළුවන් ගිතෙල් නිසා. මොකද ගිතෙල් කියන්නේ හරි බර ආහාරය. හකුරු කියලා කියන්නේ බොහොම ශක්ති සම්පන්න ආහාරය. එහෙනම් මහ මුහුදට පැනලා පීනන්නයි කල්පනාව. නැත්නම් මැරෙන්න ඉන්න කෙනාට මොකටද බඩ පුරවගෙන? නෑ, සංක බ්‍රාහ්මණ ලේසියෙන් පරාජය බාරගන්න ලෑස්ති නෑ. ලෑස්ති වෙන්නේ මේ පීනන්න. දවස් කීයක් පීනන්න වෙයිද දන්නේ? ඒ තාක් බඩිගින්න ඉවසන්න ඕනේ, කාය ශක්තිය තියෙන්න ඕනේ. ඒතර ගිතෙල් වලින් නෑවා කියලා මම සඳහන් කළා. ඇයි ඒ?
පින්නතින මහා මුහුද රෑට අයිස් මෙදන තරං සීතලයි. තෙල් තට්ටුව ඇගේ බැඳුනහම අර සීතලෙන් ලොකු රැකවරණයක් හැදෙනවා. ඒකයි තෙල් ලොලින්නා ගත්තේ. නැවේ කුඹගහදික ගොඩ වුණා. උසම ස්ථානයට ගොඩ වුණා. ගොඩ වෙලා ඉස්බක් පමණ ඇතට පැන්නා. අතවැසියටත් කිව මං අනුව පනින්න කියලා. ඉස්බක් විතර පැන්න කියල කියන්නේ රියන් එකසිය හතලිහක් විතර. ඇයි ළඟම පැනල පීනුවේ නැත්තේ. දැන් නැව සෑහෙන්න ගිලෙනවා. නැවේ ඉන්න පිරිස දැන් මුහුදට වැටිලා. නැවෙන් කැඩිච්ච කෑලියෝල ලෑලිවල මේ නොයෙක් දේවල්වල ඇනිල මිනිස්සු තුවාල වෙලා. එකිනෙකා මරණ බයේ දඟලනවා. තුවාල වෙච්ච මිනිස්සුන්ගේ තුවාලවලින් ලේ ජලයට මුහුවෙනවා. මාංස භක්ෂක ජීවීන්ට මේ ලේවල සුවඳ දැනිල ඔවුන් දැන් වේගෙන් මෙතෙන්ට එමින් ඉන්නවා. තමනුත් එතන ඉඳලා බැහැල පීනන්න ගත්තනම් ගොදුරක් වෙන්න පුළුවන් ඒ අයට. ඒක නිසා තමයි උන්ට උඩින් ඈතට පනින්නේ. පැනල පීනෙනවා. පීනගෙන යන ගමන් සාගර ජලයෙන් තමන්ගේ මුඛය හෝද ගන්නවා. හොඳට මුව හෝදලා අටසිල් අදිෂ්ඨාන කරගත්තා. අටසිල් අදිෂ්ඨාන කරගෙන පීනෙනවා. පින්නතනේ දැනට දවස් 7යි. කෑමක් බීමක් මොකවත්ම නැහැ. නින්දක් කියලා જાතියක් නැහැ. එක මොහොතක්වත් නතර වෙන්න පුළුවන්කමක් නැහැ. නතර වෙලා ඉන්න බැහැනේ. මහා සාගරයේනේ. හිතල බාන්න දවස් 7ක් රැදවල් පීනනවා. එක මොහොතක්වත් නැවතිලා ඉන්න පුළුවන්ද කියලා. විවේක ගන්න තැනක් තියෙනවද කියලා. එහෙමනම් මේ මහා පුරුෂයන්ට මොන තරම් ශක්තිය තිබිලා තියෙනවද? සාමාන්‍ය කෙනෙකුට මේ වාගේ කාරණා ඕන තරම් සැකයි. කොහොමද දවස් 7ක් රැදවල් නොකා නොබී පීනන්නේ කියලා. නමුත් මේ පීනන සංඝ බ්‍රාහ්මණ පින්නතේ වෙන කවුරුවත් නෙමේ, මහා කල්ප අසංඛේ ගාණක් මේ වෙනකොටත් පාරමිතා පුරලා තියෙන මහ බෝසතාණන් වහන්සේ. ඒ කාය ශක්තිය ගැන අපිට තර්ක නැහැ පින්නතේ. ඒ වගේම තමයි පිටිපස්සෙන් පීනන අතවැසියා. සාමාන්‍ය කෙනෙක් නෙමේ. ඒ නිසායි ඔහුටම කතා කරගෙන පීනන්නේ. සතරවරන් දෙවියෝ විසින් මහසාගරයේ බාරගන්න කියලා පත්කරපු දිව්‍යාංගනාවක් ඉන්නවා. ඒ දිව්‍යාංගනාවට කියන්නේ මණිමේකලා කියලා. මණිමේකලාවට පැවරිච්ච දේවකාරියක් තියෙනවා. ඒක රාජකාරියට වඩා ගොඩක් උසස්. මණිමේකලාවගේ දේවකාරිය තමයි තිසරණ සහිත කෙනෙක්, හැමදාම සිල් රකින්න කෙනෙක්. එහෙම නැත්තම් තමන්ගේ අම්මටයි තාත්තටයි දිවිහිමියෙන් සලකන කෙනෙක් මහ මුහුදට වැටුනොත් ඔවුන්ගේ ආරක්ෂාව ගැන වග කියන්න ඕනේ. මේ ජාතක කතාවෙන් තේරුම් ගන්න තියෙන ඊළඟ තැන. තෙරුවන් සරණ තියෙනවා නම්, එහෙම නැත්තම් හැමදාම සීල සම්පන්නව ජීවත් වෙනවා නම්, ජීවිතයේ දුන්න අම්මට තාත්තට සලකනවා නම්, මේ තුනෙන් එකක් හරි යමක් හරියට කරනවා නම් මහා මුහුදේ අතරමං උනත් රැකවරණේ අඩුවක් නැහැ කියලා කියන්නේ. කොයි තරම් ශ්‍රේෂ්ඨද මේ දේවල්. අදත් මේ ක්‍රියාකාරකමේ යෙදෙන්න බැරිද අපිට? දහම ජීවිතයට ප්‍රායෝගික කරගන්නවා කියලා කියන්නේ ඒකට පින්නතුනි. මේ දේවල් මෙතෙක් තමන් තුළ නොතිබුණා නම් දැන් ඒවා ජීවිතයට ඈඳ ගන්න ඕනේ. ඉතින් මෙතන මේ මහා මුහුදේ විතරද ආරක්ෂාව හැදින්නේ? මේ උතුම් ගුණයන්ගෙන් යමෙක් යුක්තයි නම් ඒ ජීවිතයේ හැම කල්හිම රැකවරණේ සහිතයි. සමහර වෙලාවට පෙර ආත්මයක මම කරගත්ත දරුණු අකුසල කර්මයක් පළ දීලා අකාලේ මියදෙන්න පුළුවන්. ඒක නොවෙන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. නමුත් හේතුව කියන්නේ පෙර කර්මයේ නිසා අකාලේ මියදුනත් පහත් තැනක නම් උපදින්නේ නැහැ. මිය යනකොට හිටපු ආත්මයට වඩා උසස් තැනක උපද්දවනවා. ඒක නිසා මේ යහපත් සිල්
සිල් ගුණවල යෙදෙනවනම් යම් කෙනෙක් එලව මෙලව දෙකම සුවපත් කියලා කියන්නේ එකයි. එහෙම ගුණධර්ම යමෙක් සම්පූර්ණ කරනවා නම් ඔහු මැරෙන වෙලාවට සතුට අරන් මැරෙන්න පුළුවන් කෙනෙක්. බුද්ධාන්තරයේ මොනතරම් ශ්‍රේෂ්ඨද? ඒ බුද්ධාන්තරයේ තුල තමන්ගේ සංසාර ගමනට මොනතරම් සාධාරණයක් කරලා ඒ සංසාර ගමන කෙටි කරලා වහ වහා කෙරවල කරන්න මග හදාගන්න මේ තරම් අවස්ථාවක් මේ සංසාරේ කවදනම් හම්බෙයිද පින්නතුනි? ඒ හින්දා අත්හැරගන්න එපා. මේ හැම ධර්ම කාරණාවක්ම ජීවිතයට අරගෙන වහ වහා ධර්ම කාරණාවට අනුව ජීවිතය වෙනස් කරන්න. ජීවිතය වෙනස් කළා ධර්මයට අනුව ජීවිතේ ගොඩනගන්න. අන්න එදාට හිනා වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් සතර අපායේ දොරවල් අපි වෙනුවෙන් විවෘත වෙලා තියෙනකොට ප්‍රඥාව තියෙන කෙනෙක් හිතන්නේ මං කොහොමද හිනා වෙන්නේ කියලා. නමුත් යමෙක් ළඟ හරියට නිවැරදිව තිසරණ තියෙනවා නම් ඔහු මැරෙන වෙලාවට සතර අපායේ දොරවල් වැහෙනවා කියලා කියන්නේ. සුගතියේ දොරවල් ඇරෙනවා, දුගතියේ දොරවල් වැහිලා තියෙනවා ඔහුට. මේ තරම්ම ශ්‍රේෂ්ඨයි නම් තුනුරුවන් සරණ යන එක, මේ තරම්ම ශ්‍රේෂ්ඨයි නම් මේ ධර්මයේ යෙදෙන එක. එහෙම නොයෙදී ඉන්න අපට තියෙන හේතුව මොකක්ද? එච්චරත් පැහැදිලිව දේශනා කරලා තියෙනකොට තාමත් යෙදෙන්නේ නැත්නම් ඒක මහ පුදුම අවාසනාවන්ත සහ පිං කරන්න පිං නැති පෞකාරකමක් කියලා තමයි කියන්න තියෙන්නේ. මේ කොච්චර කරුණු කියලා දුන්නත් යමෙකුට ඒ තුළ යෙදෙන්න අවස්ථාව යෙදෙන්නේ නැත්තම් පින්නතර එක පුදුමයක් නෙමෙයි, පින් කරන්නත් පින් තියෙන්න ඕනේ. මුදල් හම්බ කරන්න නම් වියදම් කරන්න මුදල් තියෙන්න ඕනේ. සමහරලාට දෙගුණයක් වියදම් කරලා අපි හත් අට ගුණයක් ලබනවා. ඒ වගේ තමයි කුසල් හම්බ කරන්නත් අපි ගාව පින් තියෙන්න ඕනේ. මෙච්චරත් ඇහිලා යෙදෙන්නේ නැහැ කියලා කියන්නේ කුසලයට යෙදෙන්න තියෙන පින මදි. පින්නතනි මේ වාගේ ಗುಣපුරණය නිතර නිතර සාගරයට වැටෙන්නේ නැහනේ. මේ කාලෙත් අඩුයි නම් අබුද්ධෝත්පාද කාලේ කොහොමත් නැහැ. අන්න ඒක නිසා දවස් 7ක්ම මණිමේකලාව උඩ බලාගෙන හිටියා කියලා තමයි කියලා තියෙන්නේ. මොකද්ද මේ උඩ බලාගෙන හිටියා කියන්නේ? ඉතින් ඇයට හම්බ වෙච්ච ආශ්චර්යමත් දිව්‍ය සම්පත්තියක් තියෙනවනේ. මහ සාගරේ බාරව හිටියට ඇයට තියෙනවා දිව්‍ය විමානයක්. පෙර කරපු පිනෙන් ඇය ලද දිව්‍ය විමානයේ තියෙන සැප සම්පත් දිහා බල බල ඇය සතුටු වෙමින් හිටියා. සාගරේ දිහා බැලුවේ නෑ. කලාතුරකින් මෙහෙමයි වැටෙන්නේ. නමුත් හදිස්සියෙම සාගරේ දිහා බලහම සංක බ්‍රාහ්මණ මහ මුහුදර වැටිලා දට දවස් 7ක් කල්පනා කළා. සංක බ්‍රාහ්මණ මහ මුහුදේ මැරුණොත් මහ දෙවියන්ගෙන් මට කවදනම් විසඳුමක් ලබන්නේද? කවදනම් සැනසීමක් ලබන්නේද? ඉවරයක් නෑ බැනුම් ගොඩක් කියලා. ඒ රාජ දේවකාරිය පැහැර හැරලා සත්පුරුෂයෙක් වැටිලා මියදෙනකම්ම බලලානේ. නිකන් හිතන්නක අපි ලෙඩෙක් ගෙනහිලා රෝහලක නවත්තලා මැරුණහම අපි වෛද්‍යවරුන්ට කොච්චර බයිනවද සැලකිල්ල දැක්වෙන්නේ අපි රෝගියා වෙනුවෙන් කියලා. ඒ වාගේ දැන් මහ දෙවියෝ මණිමේකලාව පත් කරලා තියෙන්නේ සාගරයට වැටෙන මෙන්න මේ වාගේ බේරගන්න කියලා. ඉතින් ඇය උඩ බලාගෙන ඉන්න අතරේ සංක බ්‍රාහ්මණ මැරුණ එහෙමනම් තමන්ගේ කාර්ය පැහැර හැරලෙන් තිබිලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා විසුමක් වෙන්නේ. එහෙම දැකලා එහෙම හිතපු වෙලාවෙම රත්තරන් භාජනයකට කෑව යුතු බීව යුතු දිව්‍යමය ආහාර පාන අරගෙන ඉල්ල පිළිගන්නලා කියනවා, ඔබ දවස් 7ක්ම බඩගින්නේ නේද? පිළිගන්න මේ දිව්‍යමය ආහාර කියලා. වෙනතින් තවත් නතර වෙලා කතා කරන්න තියෙන තැනක්. හැබැයි අපිට ඒකට ලොකු වෙලාවක් නැහැ. සංක බ්‍රාහ්මණ දවස් 7ක් බඩගින්නේ. නමුත් අටසිල් අධිෂ්ඨාන කරලා ඉන්නේ. දිව්‍යාංගනාව කෑම අරන් ඉන්නේ හැන්දෑවේ.
දකින්නේ හවස්සරුවක. ඒක නිසා දිව්‍යමය ආහාර දිහා බලබල කියන්නේ කරුණා කරලා අරන් යන්න නුඹේ ආහාර. මං අවේලාවේ වළඳන කෙනෙක් නෙමෙයි, මම සිල් අරගෙන ඉන්න කෙනෙක් කියලා. ඒ කියන්නේ දවස් 7ක බඩගින්නට වඩා තමන්ගේ රකින්න සිල්පදේ තමන්ට වටිනවා. අන්න ඒකට කියන්නේ දිවි හිමියෙන් සිල් රකින්නවා කියලා. ඉන්නතින් මේ ආහාර දිව්‍යමය ආහාර මොන තරම් සුවඳක් හමණ්ඩයක්ද ළඟට අරන් එනකොට. හෙට එළි වෙනකන් 24 පැයක් සිල් රකින්නවා කියලා අදිෂ්ඨාන කරලා සිල් ගත්ත කෙනෙකුට හැන්දෑවේ ඉතාම සුවඳට ආහාර පිසිනවා දැනෙනකොට, මං ඉතින් 24 පැයේවා කීයක් සිල් අරන් තියෙනවද, මේ උයන ආහාරය නම් හරි ප්‍රණීතයි, උදේ ඉඳනුත් සිල් ගත්තනේ, අද නම් හවස්වරුවේ සිල් මුදලා කෑම ටිකක් කණ්ඩ හිතෙනවා කියලා දවල්ටත් වළඳලා දවල්ටත් අනුභව කරලා ඉන්නකොට සිල් පවර්ණය කරලා කෙනෙක් කෑම කන්න පුළුවන්? ආහාරයට ඇතිවෙච්ච තණ්හාව නිසා. නමුත් අපිට එතන දැනුනේ ආහාරයේ සුවඳ නිසා ඇති වුණ තණ්හාව. නමුත් ඥානවන්තයා හිතන්නේ ඒ ගැන නෙමෙයි පින්නතුනි. කොච්චර සුවඳ වුණත්, කොච්චර ප්‍රණීත වුණත්, ඒ ආහාරයේ අනුභව කරලා පැයක් දෙකක් යනකොට ඒක මලමුත්‍රා වෙලා ඉවරයි. පැයෙන් දෙකෙන් මලමුත්‍ර බවට පත්වෙන ආහාරයක් වෙනුවෙන් අනාගත ජීවිත සිය ගණන් සැප විඳින්න තියෙන අවස්ථාව මගහැරගන්නේ කවදාවත් ප්‍රඥාවන්තයා. ඒ හින්ද කියන අරන් යන්න නුඹේ ආහාරය අහකට කියලා. ඉතින් එහෙම සඳහන් කරාම දිව්‍යාංගනාව කියනවා, නුඹට සැතපෙන්න ඕනේද? නුඹට ඉඳගෙන විවේක ගන්න ඕනේද? මට ඕනම දෙයක් මෙතන හදලා දෙන්න පුළුවන් කියලා. නුඹ වෙනුවෙන් යානාවක් ගෙනලා දෙන්න පුළුවන් මට කියලා. ඉතින් මෙහෙම කතා කර කර ඉන්නකොට පිටිපස්සෙන් එන අතවැසියා අහනවා, අතවැසියා හිතනවා සංක බ්‍රාහ්මණ කියන්නේ හරි සිල්වත් කෙනෙක්. සංක බ්‍රාහ්මණ කියලා කියන්නේ ධර්මයේ දන්න කෙනෙක්. බහුශ්‍රුතයි කියලා කියන්නේ බොහෝ දේ අහලා දැනගත්ත කෙනෙක්. හරි ගුණවත් කෙනෙක් සංක බ්‍රාහ්මණ. සංක බ්‍රාහ්මණ කවුරු එක්කද මේ කතා කරන්නේ? මොකද දිව්‍යාංගනාවේ ඉන්නව අතවැසියට පේන්නේ නැහැ. බ්‍රාහ්මණයට විතරයි පේන්නේ. ඉතින් මේ සිල් ගුණ රකින්න ධර්මයේ දන්න මේ බ්‍රාහ්මණයා දවස් 7ක වෙහෙසත් එක උමතු වෙලාද? මේ තනියම දඩවන්නේ? අන්න එහෙම හිතලා අහනවා බ්‍රාහ්මණතුමනි, මම දන්න හැටියෙන් නම් ඔබ බහුශ්‍රුතයි. ඔබ හරි සිල්වත්. ඉගෙන ගත්ත ධර්මයක් නුඹ ළඟ තියෙනවා. නමුත් දවස් 7ක් රෑදවල් පීනද්දි වෙහෙස නිසා උමතු වෙලාවක්ද කියලා ඇහුවා. එතකොට හරි සිහියෙන් කියනවා, නෑ, මගේ ළඟ ඉන්නවා දිව්‍යාංගනාවක්. ඇගේ රූපය වර්ණනා කරනවා. වර්ණනා කර කර කියන්නේ මේ තරම්ම ලස්සනයි ඇය. කෑම අරගෙන ඇවිල්ලා ඉන්නේ. හැබැයි ওই විස්තරය අහනකොට අතවැසියා කියනවා, සාගරයේ දෙවියෝ වගේම යක්ෂයොත් ඉන්න පුළුවන්, රැවටෙන්න එපා. ඔය ඇවිල්ලා ඉන්නේ යක්ෂයද දන්නේ යක්ෂණියක්ද දන්නේ කියලා. ඒකත් අහන්න කියනවා. තමන්ගේ අතවැසියන්, නමුත් මේ වෙලාවේ කියාපු කතාව නම් ඇත්තයි. කතා කරලා ඇහුවා, උඹ දෙවඟනක් දැන්තම් යක්ෂණියක්ද කියලා. කතා කරලා එතකොට තමයි කියන්නේ මහ සාගරයේ බාරකාරීත්වයේ දීලා පත් කරලා ඉන්න දිව්‍යාංගනාව මමයි කියලා. නුඹව බේරගන්න මම ආවේ 7 දවසක් මගේ විමානය දිහා බලාගෙන හිටියේ. ඒද මම අද තමයි නුඹ සාගරයට වැටිලා බව දැක්කේ කියලා. මං නුඹට යානාවක් අරගෙන එන්නම් කියලා කිව්වා. සංක බ්‍රාහ්මණ කියනවා, ඒ යානාව නුඹේ පිනෙන්ද ගේන්නේ මගේ පිනෙන්ද ගේන්නේ කියලා ඇහුවා. නුඹේ පිනෙන් නම් මට යානාවක් ගේන්නේ මට ඒක එපා. මගේ පිනට යානාවක් ගෙනල්ලා දෙනවා නම් මම මෝලිනී නගරයට ගෙනහිල්ලා අරලන්න කියලා කිව්වා. ඒ තමන්ගේ නුවරට සප්ත රතනමය නැවක් අරගෙන ආවා. ඒ මුළු නැවම සත්‍රුවන් වලින් පුරවලා තියෙන්නේ.
සංක බ්‍රාහ්මණ වඩාගෙන නැවේ වාඩි කෙරෙව්වා. දැන් නැවේ වාඩිවෙච්ච සංක බ්‍රාහ්මණ දිව්‍යාංගනාවගෙන් අහනවා, මම විතරද නැවට සුදුසු? හත් දවසක් මගෙත් එක පීනන, මගේ අතවැසිය ගන්න නැද්ද කියලා ඇහුවා. දිව්‍යාංගනාව කියනවා, නුඹේ අතවැසිය බව ඇත්ත. හැබැයි ඔහු වගේ අය සාගරයට වැටුණහම නිදහස් කරන්න කියලා මට අවසර දීලා නෑ. අවසර තියෙන දේ කරනවා මිසක් අනවසර දේවල් මම කරන්නේ නෑ කියලා කිව්වා. එතකොට ඇයි අතවැසිය ගන්න නැත්තේ? දිව්‍යාංගනාව කියනවා, ඔහු ළඟ තිසරණ නෑ, ඔහුට පින් නැහැ. ඉතින් මට බේරන්න කියලා තියෙන වෙනම පිරිසක්, පින් නැති අය බේරන්නේ නැවම කියලා. ආන් ඒ වෙලාවේ සංක බ්‍රාහ්මණ මෙතෙක් දන් දීලා ලබාගත් කුසල්, පසේ බුදුරජාණන් වහන්සේට පාවහන් පූජා කරලා ලබාගත් චත්‍ර පූජා කරලා ලබාගත් කුසල්, තමන් සෙල්ගුණ ආරක්ෂා කරලා ලබාගත් කුසල් මේ සියලුම පින් අනුමෝදන් කළා අතවැසියට. ආන් ඒ වෙලාවේ සංක බ්‍රාහ්මණ අනුමෝදන් කරවපු සියලුම පින් අතවැසිය අනුමෝදන් වුණා. අපිටත් පින් අනුමෝදන් වෙන්න පුළුවන් පින්නතුනි. පත්ති පත්තානුමෝදනා. පින් අනුමෝදන් කරවන්නත් පුළුවන්, පින් අනුමෝදන් වෙන්නත් පුළුවන්. මිය ගිය අයට විතරද පින් හම්බෙන්නේ? ජීවත්ව ඉන්න අපිටත් පින් හම්බෙනවා. මේවාගේ පින්කමක් කරලා නමුත් සුජීවත්ව ඉන්න සියලු දෙනාටමත් පින්කම කරවපු අපටත් නිවන් දක්නා ජාති දක්වා මේ කුසල් හේතු වේවා කියලා අපි කියන්නේ ඒ පින් අපිට අනුමෝදන් වෙන හින්දා. තව කෙනෙක් කරපු පින්කමක් අපිට අනුමෝදන් කරවන්න පුළුවන්. ඒ අය ඇවිල්ලා අපිට කියනවා, මම මෙහෙම පින්කමක් කළා අනුමෝදන් වෙන්න. හැබැයි ඉතින් දෙනවනම් දෙන්න තියෙන හොඳම දේ මොනවද මේ ලෝකේ? මේ ලෝකෙ දෙන්න තියෙන හොඳම දේ තමයි පින. රං රිදී මුතු මැණික් දුන්නත් ඒවට වටිනාකමක සීමාවක් තියෙනවනේ පින්නතුනි. යාන වාහන දුන්නත් ඒ වගේ මිලක් නියම කරලා තියෙනවනේ. පිනට මිලක් නියම කරලා තියෙනවද කවුරුවත්? පිනට මිලක් නියම කරන්න පුළුවන්ද කාටවත්? එහෙනම් මිල කළ නොහැකි අති දීර්ඝ කාලයක් සංසාර ගමනේ අමිල සැප පල ගෙනල්ල දෙන ඒ උතුම් පින යම් කෙනෙක් යම් කෙනෙකුට දෙනවනම් ඒ පින අනුමෝදන් වෙන්න ඕනේ සාදර ගෞරව සහිතව. හිස් වැසුම් පැළඳලා නම් ගලවලා, පාවහන් පැළඳලා නම් මේස් පැළඳලා නම් ගලවලා, තමන්ට වඩා වැඩිමල් කෙනෙක් පින් දෙනවනම් දණින් වැටිලා දසැඟිලි එකතු කරලා දෝත නල්ල මත තියලා සාදු සාදු නුඹ අනුමෝදන් කරන පුණ්‍ය කර්මය ඉතාම සතුටු සිතින් මම අනුමෝදන් වෙනවා කියලා පින් අනුමෝදන් වෙන්න ඕනේ. එතකොට පින් ලැබෙනවා පින්නතනි. මමත් පින්කමක් කළා, ඒ පින්කම ඔබත් අනුමෝදන් වෙන්න කියලා කියහම සමහර අය කියන්නේ වැඩේ කෙරුණා නම් ඇති ඒ පිනෙන් නම් වැඩක් නැහැ කියලා. මහ පුදුම අඥානය. නුඹේ වැඩේ කෙරුණා නම් එච්චරයි, පින්නම් මොනවද කියලා කියනවා. සමහර අයට පින් අනුමෝදන් වෙන්න කියලා කියහම හා හා කියලා කියනවා. ඊට වඩා වටින විදිහක් තියෙනවා. පින් දෙන්නත් ඕනේ ගෞරවණීය විදිහට. දැන් ඒකනේ සමහර අය අහන්නේ දෙවියන්ට පින් දෙනකොට වැඳගෙන දෙන්න ඕනේද කියලා. දෙවියෝ අපිට වඩා පහළයි නම් වැඳෙනතුවට කමක් නැහැ. හැබැයි අපිට වඩා ඉහළයි කියලා හිතෙනවා නම් වැඳගෙන දෙන එක වටිනවා. මේ ලෝකේ දෙන්න තියෙන වටිනාම දේ පින නම් ඒක වටිනා විදිහට දෙන්න ඕනේ පින්නතුනි. අපි කියමු අපි රත්තරන් මාලයක් මුද්දක් හැදුවා කියලා. අපිට ඕක ගියහම නිකන් අතට දෙනවද? එහෙම නැත්නම් නිකන් කොළ කෑල්ලක ඔතල දෙනවද? ඒකට හදනවා ඒගොල්ලෝ වටිනා මඤ්ඤුසාවක්. ආන් එහෙම මඤ්ඤුසාවක තැම්පත් කරලා වටිනා විදිහට අපිට දෙන්නේ. වටිනා දෙයක් දුන්නේ වටිනා විදිහට.
මේ ලෝකෙ වටිනම දේ වෙච්ච පින දෙන්න ඕනේ වටිනා විදිහට. ඉතින් කෙසේ වෙතත් අතවැසියට පින් දුන්නහම අතවැසිය පින් අනුමෝදන් වුණා. දිව්‍යාංගනාව අතවැසියත් වඩාගෙන නැවින් තිබ්බා. දිව්‍යාංගනාවගේ ආනුභවයෙන් මෝල්නී නගරයේ දක්වා බොම වේගෙන් යාත්‍රාව ගමන් කළා. නැවේ පුරවලා තිබිච්ච සප්ත රතන බ්‍රාහ්මණතුමාගේ ගෙදර ගෙනහිල්ලා ගොඩ ගෙව්වා. මුළු ජීවිත කාලෙම දන් දෙන්න එතන ධනෙ තිබුණා. එනං සංක බ්‍රාහ්මණතුමා ඇහුවා, මේ නැව ගේන්නේ නුඹේ පිනෙන්ද මගේ පිනෙන්ද කියලා. සඳහන් කළා, නෑ නුඹේ පිනෙන්. දිව්‍යාංගනාව අහනවා, මතක නැද්ද? හත් දවසකට කලින් එක භික්ෂුවකට නුඹ පාවහන් දෙක පූජ කළා. අන්නේ කුසල බලයයි මේ විපාක දෙන්නේ. එනම් පාවහන් පූජාව දසදාන වස්තුවේ කිනම් පූජාවට දෛති වෙන්නේ? යානා පූජාවට. යානා පූජාව කියන්නේ පාවහන් දන් දෙන එකට. එමනම් හත් දවසකට කලින් තමන් පූජා කරපු යානාව තමයි තමන්ගේ පාවහන් දෙක පූජ කරපු එක. ඒක නිසා තමයි මහ සාගරය අතරමං වෙච්ච වෙලාවේ සප්ත රතනමය යානාවක් තමන්ට ලැබෙන්නේ. එදී නිසා දසදාන වස්තුවේ මේ කරුණු වෙනම විස්තර කරනවා. ආංගේ යානාවෙන් තමන්ගේ නගරයට ගිහිල්ලා ජීවිත කාලෙම දන් දීලා මිය ගිහිල්ලා සුගතියේ ඉපදුනා. මේ කාරණාව පැහැදිලි කරලා භාග්‍යතුන් වහන්සේ අර උපාසක තැනට දේශනාව කරාම උපාසක තැන සෝවාන් භාවයට පත් වුණා. එහෙනම් ජාතක කතාව ඇතුළේ අපි කරුණු කාරණා ගණනාවක් කෙටියෙන් සාකච්ඡා කළා. ඒ කරුණුට ගැන වැඩියෙන් හිතලා ජීවිතයට එකතු කරගෙන ඊට අනුව කටයුතු කරලා සුගතියට ගිහිල්ලා සසර ගමන කෙරවල කරගන්න භාග්‍ය උදා කරගන්න සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්ම ලබන්නේ බෞද්ධාලෝක මාවත ගම්පහ ලිපිණේ පදිංචි හෂානි වැලිකල චන්දිමා ජයවර්ධන, බුද්ධිකා රාජපක්ෂ, ගිම්හානි පොන්නම් පෙරුම යන පවුල්වල සැදැහැති පිරිස විසින්. උතුම් අරමුණ නිදන ප්‍රාප්තියට පත්වන වැලිකල පවුලේ, ජයවර්ධන පවුලේ, පොන්නම් පෙරුම පවුලේ, රාජපක්ෂ පවුලේ මිය ගිය සියලු දෙනාටම මේ රැස් කරගත්ත සියලූම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ඒ වගේම උපන්දිනයේ සමරණ චන්දිමා ජයවර්ධන මවට නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂ පිණිසම උතුම් වූ සද්ධර්ම දානානි සංසමයේ කුසල කර්මයේ හේතු වේවා. මේ අවස්ථාවට සහභාගී වුණ දායකත්වයේ දරණ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් මෙලව සුවපත් වේවා, පරලොව සුගතිගාමී වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් අති උතුම් අමා මහ නිවනින් සැනසෙන්න සියලු දෙනාටම මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.